ආයුබෝවන් සුබ දවසක්. ඔබ මේ එක්ව සිටින්නේ tuition.lk බඩවි සමගයි. එක වසරේ සිට 13 වසර දක්වාම සියලුම විෂය ධාරාවන් ඔස්සේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ ඔබ හා සම්බන්ධ කරන පාඩම් මාලාවක් tuition.lk වෙබ් අඩවිය සතුයි. මම සුරේෂින්දික ජයරත්න ඔබගේ රසායන විද්‍යා ආචාර්යවරයා ඔබ හා සම්බන්ධ වන්නේ 12 ශ්‍රේණියේ සාමාන්‍ය රසායනයේ පාඩම් මාලාව සමගයි. අපි අද කතා කරන්නේ මෞලය. මෞලය යන සංකල්පය සම්බන්ධව. මීට ඊත පාඩම්වලදී අපි කතා කරා පදාර්ථයේ මූලික අංශු, සාපේක්ෂ පරමාණුක ස්කන්ධය, සාපේක්ෂ අණුක ස්කන්ධය ආශ්‍රිත ගැද්ද විසඳීම, ඉලෙක්ට්‍රෝනික පිහිටීම ක්වොන්ටම් අංක කුලක ආශ්‍රයෙන් ලබා ගන්න ආයුරු සහ පරමාණු ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය ආශ්‍රයෙන් ගැටළුවලට විසඳුම් ලබා ගන්න ආකාරය සරල බහුවර්ණ විවරණයන සමගින්. අද අපි කතා කරන්නේ මෞලය යන සංකල්පය. මොකද්ද මේ මෞලයක් කියලා කියන්නේ? අපි බර මොකක් හරි දෙයක බර මයින්නවා කිලෝග්‍රෑම් ග්‍රෑම් වගේ දේවල් වලින්. මොකක් හරි එක පරිමාව මයින්නවා මිලිලීටර් ලීටර් වගේ දෙයක් වලින්. එතකොට මේ මෞලය කියලා කියන්නේ පදාර්ථ ප්‍රමාණය මනින එක කියලා. මොකද්ද මේ පදාර්ථ ප්‍රමාණය කියලා කියන්නේ? පදාර්ථ ප්‍රමාණය කියලා කියන්නේ පරමාණු අණු වගේ දේවල් තමයි පදාර්ථය කියලා කියන්නේ. එතන මෙන්නේ පදාර්ථයේ අර්ථ දක්වීම වෙන්නේ අවකාශයේ ඉඩක් ගන්න ඕනම වස්තුවකට තමයි පදාර්ථය යන සඳහන් වෙන්නේ. පදාර්ථ පිළිබඳ තවදුරටත් ඔබට ඉගෙන ගැනීමට අවශ්‍ය නම් අපගේ පළමු වීඩියෝ හා සම්බන්ධ වන්න. එෙහිදී පදාර්ථය පිළිබඳව සහ පදාර්ථයේ මූලික අංශ පිළිබඳව අපි සංක්ෂිප්ත විග්‍රහයක් ගෙනෙනු ලැබුවා. ඔබට ඒ හා සම්බන්ධ වීමෙන් පදාර්ථ පිළිබඳ සියලුම තොරතුරු ලබා ගත හැකි. මෞලය. මෞලය කියලා කියන්නේ මේ මුළු විශ්වයටම රසායන විද්‍යාවටම පොදු සංකල්පයක්. මීට ඉහත වීඩියෝෙන් අපි කතා කරා අවගාඩ්‍රෝ නියත යන සංකල්පය. අවගාඩ්‍රෝ නම් විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරපු. බලමු මේ මෞලය කියන්නේ මොකක්ද කියලා. මෞලය. මෞලය කියලා කියන්නේ කාබන් 6-12 සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක් අඩංගු වන පරමාණු සංඛ්‍යාව. ඒ කියන්නේ ව්‍යංගාර්ථයෙන් අවගාඩ්‍රෝ නියතයක්. ඕනෑම පදාර්ථ ප්‍රමාණයකින් අවගාඩ්‍රෝ නියතයට සමාන පදාර්ථ ප්‍රමාණයක් ලබා ගත්තොත් එහි අඩංගු වන්නේ මෞලයක්. උදාහරණයක් විදිහට අපි පොල් ගෙඩි ගත්තොත්, පොල් ගෙඩි අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් ගත්තොත්, පොල් ගෙඩි 6.2210 ප්‍රමාණයක් ගත්තොත් අපිට එතන පොල් මෞලයක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි පොත් ලබා ගත්තොත්, පොත් වලින් අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් 6.2210 ප්‍රමාණයක් ලබා ගත්තොත් එතන සඳහන් වෙන්නේ පොත් මෞලයක්. ඒ ආකාරයට පරමාණු වලින් අපි 6.2210 ප්‍රමාණයක් ලබා ගත්තොත් අපිට ලැබෙනවා පරමාණු මෞල එකක්. ඒ වගේම අණු වලින් අපි ලබා ගත්තොත් අණු 6.2210 ලබා ගත්තොත් අණු මෞල එකක් ලැබෙනවා. මේ මෞල එකක අගය අවගාඩ්‍රෝ නියතයක්. එහෙනම් ඕනෑම පදාර්ථ ප්‍රමාණයකින් අවගාඩ්‍රෝ නියතයට සමාන ප්‍රමාණයක් ලබා ගත්තොත් එම අදාළ පදාර්ථ ප්‍රමාණයෙන් මෞල එකක් ලැබෙන බව කියන්න පුළුවන්. මීළඟට අපි කතා කරමු මෞලික ස්කන්ධය. මොකද්ද මේ මෞලික ස්කන්ධය කියලා කියන්නේ? මෞලික ස්කන්ධය කියලා කියන්නේ මෞල එකක ස්කන්ධය. ඕනෑම පදාර්ථ ප්‍රමාණයක මෞලික ස්කන්ධය ගත්තාම එයාට කියන්න පුළුවන් මෞලික ස්කන්ධය කියලා. අපි සාමාන්‍ය සංකේතයේ විදිහට කැපිටල් M අකුර තමයි යොදාගන්නේ රසායන විද්‍යාවේදී. මෞලයට අපි සාමාන්‍යයෙන් සිම්පල් N අකුර යොදා ගන්නවා මෞලයේ විදිහට. මෞලයේ ඒකකයේ තමයි MOL මෞල කියන එක. එතකොට මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කියලා කියන්නේ මෞල එකක ස්කන්ධය. ඒ කියන්නේ ස්කන්ධයේ බෙදීම මෞලය කියන එක. එහෙනම් අපිට එනවා ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් මෙයාගේ ඒකකය ග්‍රෑම් මෞලයට කියලා. කිසියම් මෝල්ද්‍රව්‍ය පරමාණු මෞලයක ස්කන්ධය තමයි මෞලික ස්කන්ධය කියලා කියන්නේ. සරල සමීකරණයක් ගොඩනැගුවොත් මෝල්ද්‍රව්‍ය පරමාණු මෞල ගණන සමානයි මෝල්ද්‍රව්‍ය ස්කන්ධය බෙදීම මෝල්ද්‍රව්‍ය මෞලික ස්කන්ධය. ගණිතමය සමීකරණයක් විතර ගත්තොත් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m. මේ සිම්පල් n කියලා කියන්නේ මෞල ගණන. සිම්පල් n කියන්නේ මෞල ගණන. සිම්පල් m කියන්නේ ස්කන්ධය එයාගේ. කැපිටල් m කියලා කියන්නේ එයාගේ පරමාණුක ස්කන්ධය. නැත්තම් මෞලික ස්කන්ධය. පරමාණුක නම් පරමාණු එකක ස්කන්ධය. මෞලයක නම් මෞලික ස්කන්ධය. පරමාණු ගත්තොත් පරමාණුක ස්කන්ධය කියන්නේ බෑ අපිට. පරමාණු මෞලික ස්කන්ධය තමයි කියන්න පුළුවන්. එතකොට එයාගේ යුනිට්ස් ගත්තොත් මෞලය එන්නේ මෞල වලින්, ස්කන්ධය එන්නේ ග්‍රෑම් වලින්. එතකොට මෞලික ස්කන්ධය එන්නේ ග්‍රෑම් මෞලයට වලින්. එතකොට අපිට මේ අතර සම්බන්ධතාවය ගොඩනගන්න පුළුවනි. හරි.
අපිට සරලව කියන්න පුළුවන් යම් මූලද්‍රව්‍යයක් ගත්තොත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක්. මොකද්ද මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ මොකක් හරි පරමාණුවකට සාපේක්ෂව මඟුන් කරන ලද ස්කන්ධයක්. ඔබට මේ පිළිබඳව වැඩිදුර දැනුම ලබා ගැනීමට අවශ්‍ය නම් අපගේ ඉහත වීඩියෝ හා සම්බන්ධ වෙන්න. එහිදී අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය, සාපේක්ෂ අණුක ස්කන්ධය ඒ පිළිබඳ සියලුම සිද්ධාන්ත සහ ඒ ආශ්‍රය ගැටළු විසඳුම් සිදු කළා. එතකොට යම් මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත් විට මූලද්‍රව්‍යයේ මෞලිකයක් ලබා ගත හැකිය. ඇයි මේ ග්‍රෑම් වලින් ගත් විට කියලා අපි කියන්නේ? ඉහත සම්බන්ධතාවයට ගියාපුවම අපිට බලන්න පුළුවනි අපි මේ ස්කන්ධය ගැන ග්‍රෑම් වලින් තමයි සඳහන් කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි ගමු කාබන්. කාබන් වල ස්කන්ධය ග්‍රෑම් 12ක් නම් එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නැත්නම් එයාගේ මෞලික ස්කන්ධය 12යි ග්‍රෑම් මෞලයට නම් අපිට එනවා එක මෞලයක් උත්තරේ විදිහට. ඒක නිසා තමයි අපි මේ ග්‍රෑම් වලින් ගන්න කියලා කියන්නේ. මේක කිලෝග්‍රෑම් වලින් අපිට සඳහන් වෙලා තිබ්බොත් අපි ගණනය කිරීම වලදී ග්‍රෑම් යන එකකට කන්වර්ට් කරගන්න ඕන. කන්වර්ට් කරගෙන තමයි සුළු කිරීම කරන්න ඕන. හරි. එතකොට අණුක ස්කන්ධයත් මේ විදිහටම සඳහන් කරන්න පුළුවන්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ආශ්‍රයෙන් සාපේක්ෂ අණුක ස්කන්ධය කිව්ව වගේම මෞලික ස්කන්ධය සඳහන් කරපු විදිහටම අණුක ස්කන්ධය සඳහන් කරන්නත් පුළුවන්. අණුක ස්කන්ධය කියලා කියන්නේ මොකක් හරි සංයෝගයක හෝ මූලද්‍රව්‍යයක අණුවක මෞල එකක් ගන්නා ස්කන්ධය. එහෙනම් සමීකරණයක් විදිහට ගත්තොත් සංයෝගයක අණු මෞල ගණන සමාන වෙන්නේ එක් අණුක ස්කන්ධයේ බෙදීම අණුවේ අණුක ස්කන්ධයටයි. හරි, අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගැන දන්නවා, මෞලය ගැන දන්නවා. මෞලය සහ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය භාවිතා කරලා අපිට කිව්වොත් මොකක් හරි තැනක මොකක් හරි පරමාණුක මොකක් හරි අණුවක තියෙන අණුගාන කොච්චරක් තියෙනවද, පරමාණු ගාන කොච්චරක් තියෙනවද කියලා හොයන්න කිව්වොත් අපි මොකද්ද කරන්නේ? අපි එතකොට කරන්නේ අපි දන්නවා එක මෞලයක අඩංගු පරමාණු සංඛ්‍යාවෙන් අවගාඩ්‍රෝ නියතියක්. ඒ කියන්නේ 6.22210 23ක ප්‍රමාණයක්. එහෙනම් අපිට පුළුවනි මොකක් හරි සංයෝගයක තියෙන පරමාණු ගාන සහ අණු ගාන හොයාගන්න සරල සමීකරණයක් භාවිතයෙන්. ඒ තමයි පරමාණු ගාන සමාන වෙනවා පරමාණු මෞල ගණන වැඩි කිරීම අවගාඩ්‍රෝ නියතිය. හේතුව තමයි එක පරමාණු මෞලයක තියෙන අවගාඩ්‍රෝ නියතියක්. එහෙනම් පරමාණු මෞල n ගාණක් තියෙනවනම් n වගේ යම් කිසි ප්‍රමාණයක්. සරල සමීකරණයක් විතර අපි ගත්තොත් කැපිටල් n සමානයි සිම්පල් n වතාවක් 6.22210 23. මේ කැපිටල් n කියන සංකේතයෙන් අපිට රසායන විද්‍යාවේ රසායනික ගණනය කිරීම කොටසේදී දකින්න ලැබෙන හැමතැනම අණු ගණන නැත්තම් පරමාණු ගණන කියන සංකල්පයයි. එතකොට මෞල ගාන වගේ අවගාඩ්‍රෝ නියතියක සංඛ්‍යාවක් තමයි සංයෝගයක තියෙන අණු ගණන මෞල ගණන වෙන්නේ. උදාහරණයක් විදිහට මම ගත්තොත් එම කාබන් මෞල එකක්. කාබන් මෞල එකක් ගත්තොත් කාබන් මෞල එකක් තුල තියෙන අණු ගණන වෙන්නේ. එතකොට පරමාණු ගණන වෙන්නේ 6.22210 23ක ප්‍රමාණයක්. මම ගත්තොත් කාබන් මෞල දෙකක් අපිට එනවා 12.0444 10 23 වශයෙන් මේ සමීකරණයට අදාළව. මේ ආකාරයෙන් තමයි අපි අණුවල තියෙන අණු මෞලවල තියෙන අණු ගණන හොයාගන්නේ, පරමාණු මෞලවල තියෙන පරමාණු ගණන හොයාගන්නේ. හරි, මේ ආකාරයෙන් සමීකරණ භාවිතා කරලා අපිට පුළුවනි ස්කන්ධයක් දීලා තිබ්බොත් ස්කන්ධය ආශ්‍රයෙන් එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නැත්තම් මෞලික ස්කන්ධය භාවිතා කරලා මෞල ගණන හොයන්න. අපි බලමු මේ වගේ සරල ගැටලුවක් කොහොමද අපි පිළිතුරු ලබා ගන්න කියලා. මේ තමයි ගැටලුව. මේ සඳහන් වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.4 ග්‍රෑම්ක අන්තර්ගත වන සෝඩියම් ධන අයන මෞල ප්‍රමාණය. හරි, මේක අපි දැනගන්න ඕන කරුණු දෙකක් තියෙනවා මෙතන. එකක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ අණුවක්. මේ අණුව හැදිලා තියෙන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕන. එකක් මේ පිළිබඳ රසායනයේ ඔයාලා ඉගෙන ගන්නවා 10-11 වසර ශ්‍රේණිවලදී අයන පරමාණු එකතුලා කොහොමද සූත්‍ර හැදෙන්නේ, සංයෝග හැදෙන්නේ කියන වග. උදාහරණයක් විදිහට මේදී අපි කතා කරොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක්කෙනා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක්කෙනා හැදෙන්නේ සෝඩියම් ධන අයනයත් Cl ඍණ අයනයත් සමාවෙන්න OH ඍණ අයනයත් සම්බන්ධ වෙලා තමයි අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා හැදෙන්නේ. එහෙනම් සරල සංකල්පයක් විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකක් ඇතුලේ සෝඩියම් ධන අයන එකක් තියෙනවා.
OH9 hydroxyl line එකක් තියෙනවා. මේ විදිහට හරි සමා වෙන්න. එහෙනම් sodium hydroxide 0.4 ක අන්තර්ගත sodium ධනායන ප්‍රමාණය තමයි මවුල ප්‍රමාණය තමයි හොයන්න කියන්නේ. අපි මීට කලින් හොයන්න ඕන sodium hydroxide 0.4 ක තියෙන sodium hydroxide මවුල ගණන. හරි. එතකොට අපිට අපි දන්න සමීකරණ තමයි මෙන්න මේක. N සමානයි සිම්පල් M බෙදීම කැපිටල් M. මේ කියන්නේ මවුල ගන්න සමානයි මවුලික ස්කන්ධය ස්කන්ධය බෙදීම මවුලික ස්කන්ධය කියන එක. එහෙනම් අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුලික ස්කන්ධය මුලින්ම හොයාගන්න වෙනවා. මේ යටින් ඔබට සඳහන් කරලා තියෙන සෝඩියම් 23යි ඔක්සිජන් 16යි හයිඩ්‍රජන් 1යි කියලා මෙයාලගේ පරමාණු ක්‍රමාංක හෙවත් එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. එහෙනම් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයාගන්න ඕන. හරි. මේකටම කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නැත්තම් මෞලික ස්කන්ධය නැත්තම් සූත්‍ර කොටසේ බර කියලා. මොකද්ද මේ සූත්‍ර කොටසේ බර කියන්නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මෞලික ස්කන්ධය කියන්නේ කියලා මොකද්ද බලමු. මේ තුනේ වෙනස මොකද්ද කියලා අපි බලමු. හරි. මෙන්න මෙහෙම. උදාහරණයක් විදිහට මම කියනවා කැල්සියම් ක්ලෝරයිඩ්. කැල්සියම් ක්ලෝරයිඩ් මට දෙනවා සංයෝගයක්. මට කියනවා මෙයාගේ සූත්‍ර කොටසේ බර හොයන්න කියලා. අපි දන්නවා කැල්සියම් මෞලයක් ගත්තොත් කැල්සියම් මෞලයක කැල්සියම් එක මෞලයක ස්කන්ධය වෙන්නේ 40යි ග්‍රෑම් මෞලයට තමයි කැල්සියම් වල එක මෞලයක ස්කන්ධය වෙන්නේ. එතකොට මෙන්න මෙයා මෙයාට කියන්නේ මෞලික ස්කන්ධය කියලා. එතකොට මොකද්ද මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ අපි කතා කරන විදිහට කාබන් 12 සමස්ථානිකයේ හරියටම 12න් එකකට දරන අනුපාතයනේ. ඒ කියන්නේ AMU එකකට දරන අනුපාතයනේ. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි මෞලික ස්කන්ධයයි වෙනස තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධරියද්දී අපි මෙන්න මේ ඒකකේ අයින් කරලා යනවා. මොකද සාපේක්ෂයිනේ. එතකොට සාපේක්ෂලියද්දී මේ ඒකකේ අයින් කරලා යනවා. එහෙනම් කැල්සියම් වල 40 කියලා කියන්නේ මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තමයි 40 කියලා කියන්නේ. එතකොට කැල්සියම් වල මෞලික ස්කන්ධය මොකද්ද? 40යි ග්‍රෑම් මෞලයට. ග්‍රෑම් මෞලයට නැත්තම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ග්‍රෑම් මෝලර තියෙනවා නම් මෞලික ස්කන්ධය. අණුවක් ගත්තත් ඒ විදිහට. අණුක ස්කන්ධය නම් ග්‍රෑම් මෝලර තියෙන්න ඕන. සාපේක්ෂයි නම් ඒකගේ නැහැ. ඒ විදිහට තමයි ගන්න. හරි. මොකද්ද එතන සූත්‍ර කොටසේ බර කියන්නේ? සූත්‍ර කොටසේ බර කියලා කියන්නේ අපි මොකක් හරි සංයෝගයක් දීලා අපිට කිව්වොත් මෙන්න මේ කොටසේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මොකද්ද කියලා. අන්න ඒක තමයි සූත්‍ර කොටසේ බර කියන්නේ. උදාහරණයක් විදිහට මම ගන්නම් කැල්සියම් ක්ලෝරයිඩ්. කැල්සියම් ක්ලෝරයිඩ් සූත්‍ර කොටසේ බර හොයන්නේ කොහොමද? සූත්‍ර කොටසේ බර හොයන්නේ එයාලගේ එකිනෙක සාපේක්ෂ අණු ස්කන්ධයන් එකතු කරලා. උදාහරණයක් විදිහට කැල්සියම් ක්ලෝරයිඩ් හැදලා තියෙන්නේ කැල්සියම් පරමාණු එකකිනුත් ක්ලෝරින් පරමාණු දෙකකිනුත්. එහෙනම් අපිට සූත්‍ර කොටසේ බර හොයන්න පුළුවනි. කැල්සියම් සමානයි 40යි ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 35.5 මෞලික ස්කන්ධය නම් 35.5 ග්‍රෑම් මෞලයට. එහෙනම් 35.5 වගේ දෙගුණයක් තියෙනවා කැල්සියම් ක්ලෝරයිඩ් වලින්. 35.5 වගේ දෙගුණයක් ඇවිල්ලා 71යි ධන 40. එහෙනම් අපිට එනවා 111යි කියලා. 111 තමයි කැල්සියම් ක්ලෝරයිඩ් වල. එතකොට කැල්සියම් ක්ලෝරයිඩ් වල මෞලික සූත්‍ර කොටසේ බර වෙන්නේ. දැන් කිව්වොත් එහෙම කැල්සියම් ක්ලෝරයිඩ් වල අණුක ස්කන්ධය මොකද්ද කියලා. කැල්සියම් ක්ලෝරයිඩ් අණුක ස්කන්ධය මොකද්ද කියලා අහුවොත් එimhe අපිට කියන්න වෙන්නේ මෙන්න මේ ආකාරයට. කැල්සියම් ක්ලෝරයිඩ් අණුක ස්කන්ධය වෙන්නේ නේද 111 ග්‍රෑම් මෞලයට. කැල්සියම් ක්ලෝරයිඩ් සූත්‍ර කොටසේ බර කීයද? 111යි. එතකොට මෙයා නැහැ ඔය ආකාරයට. ඒ විදිහට තව උදාහරණයක් ගත්තොත් එimhe බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඩොට් අටක් H2O මෙන්න මේ ආකාරයට තියෙන සංයෝග වලට අපි කියනවා සජල ලවණ කියලා. ඒවා ඔයාලට ඉගෙන ගන්න පුළුවන් අයනික සමතුලිතතාවය කියලා පාඩමක් තියෙනවා තව ගොඩාක් ඉස්සරහට. ඒ අවස්ථාවේදී සජල ලවණ මොනවද ඒවයි කැල්කියුලේෂන් කරන්න කොහොමද කියනවා ඉගෙන ගන්න පුළුවනි. රසායනික ගණනය කිරීම පාඩමේ පොඩි කොටසක් තියෙනවා. සජල ලවණයක් කියලා කියන්නේ මෙන්න මේ ආකාරයට ජලණු සම්බන්ධලා තියෙනවා නම්. මෙයා ජලණු සම්බන්ධලා නැත්තම් නිර්ජලීය අයනයක් විදිහට තමයි සඳහන් වෙන්නේ. එතකොට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඩොට් අටක් H2O. එහෙනම් මේ කියන්නේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එක මෞලයක් ඇතුලේ
ජලාණු 8ක් පවතිනවා කියන එකයි. එතන මේක අපි වන්නේ කොහමද? බේරියම් කියන්නේ 137යි OH කියන්නේ හයිඩ්‍රජන් එකයි ඔක්සිජන් එකයි 17යි 17 වැඩි කිරීම 2යි 137 දන 16 වැඩි කිරීම 17 වැඩි කිරීම 2ට එකතු වෙන්න ඕන 18 වැඩි කිරීම 8ක්. ඇයියේ ජල අණුක 18යි 18 වැඩි කිරීම 8ක්. එහෙනම් අපිට එනවා 315 කියලා සූත්‍ර කොටසේ බර. මේකත් අපිට කිව්වොත් එහෙම බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සජල ලවණේ අණුක ස්කන්ධය මොකක්ද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් 315 ග්‍රෑම් මවුලයට. හරි. මෙන්න මේක තමයි වෙනස. සූත්‍ර කොටසේ බර සාපේක්ෂ පරමාණුක ස්කන්ධය, සාපේක්ෂ අණුක ස්කන්ධය, මෞලික ස්කන්ධය කියන සියල්ලේම අගය එකම අගයක්. නමුත් අපි අණුක ස්කන්ධය, මෞලික ස්කන්ධය කියලා ලියද්දී එකට ඒකකයක් තියෙනවා. සාපේක්ෂ කියලා ලියද්දී කිසිම එකට ඒකකයක් නැහැ. ඒ වගේම සූත්‍ර කොටසේ බර අහද්දි ඒකකේ නැතුව තමයි අපි ලියන්නේ, අගේ විතරයි. හරි. දැන් අපි දන්නවා සූත්‍ර කොටසේ බර හොයන්න අපි යමු අපේ බහුවර්ණයට. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.4 ග්‍රෑම්ක අන්තර්ගත සෝඩියම් ධන අයන මවුල ප්‍රමාණය. එහෙනම් අපි දන්න සමීකරණය තමයි සිම්පල් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m. මෙයාව දැන් දන්නවා 0.4 ග්‍රෑම්. මෙයාව තමයි හොයාගන්න ඕනේ. අපි හොයමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්නේ. සෝඩියම් කියන්නේ 23යි, ඔක්සිජන් කියන්නේ 16යි, හයිඩ්‍රජන් කියන්නේ 1යි. අපිට එනවා 40ක් කියලා එනවා. මේ එන්නේ 40 කියලා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය, සාපේක්ෂ අණුක ස්කන්ධය. එහෙනම් මේ එන්නේ මොකද්ද? අණුක ස්කන්ධය. අපි මෙතෙන්ට ආදේශ කරන්න ඕන අණුක ස්කන්ධය. මොකද සාපේක්ෂකක් ආදේශ කරොත් එමේ එකක සුළු වෙන්නේ නැති නිසා අපිට මවුල කියන එකක එන්නේ නැහැ. හරි. දැන් අපි යමු සුළු කිරීමට. n සමානයි 0.4 බෙදීම 0.4 ග්‍රෑම් බෙදීම 40 ග්‍රෑම් මවුලයට. හරි. මෙතනින් අපිට ලැබෙනවා මේ ග්‍රෑම්ට ග්‍රෑම් සුළු වෙනවා, මවුලයකින් උඩට යනවා. උත්තරයක් විදිහට එනවා අපිට කීයද? උත්තරයක් විදිහට එනවා 0.01 මවුල කියලා. මේ මොකද්ද මේ එන්නේ? මේ එන්නේ NaOH මවුල ගණන. හරි. NaOH මවුල ගණන හොයලා ඉවරයි. මේ මවුල ගණන හොයලා ඉවරයි. දැන් අහන්නේ මොකක්ද? Na ධන මවුල ගණන තමයි අහන්නේ. Na ධන මවුල ගණන අහද්දී අපි දැනගන්න ඕනේ මෙයාගේ විඝටනය, නැත්තම් මෙයා හැදිලා තියෙන ආකාරය. මෙයා හැදිලා තියෙන ආකාරය තමයි මේ තියෙන්නේ. එහෙනම් මෙයා හැදිලා තියෙන්නේ සෝඩියම් ධන එක අයනෙකුයි OH ශ්‍රේණි එක අයනෙකුයි එකතු වෙලා. එහෙනම් මේ NaOH මවුල එකක් ගත්තොත් අපි මේ එක මවුලයක් ඇතුලේ සෝඩියම් ධන මවුලකකුත් තියෙනවා, OH ශ්‍රේණි මවුලකකුත් තියෙනවා. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.01 මවුල ඇතුලේ Na ධන මවුල තියෙනවා 0.01කුත්, OH ශ්‍රේණි මවුල තියෙනවා 0.01කුත්. එහෙනම් අපි එහෙම ගත්තොත් ඇත්තටම මේ ඇතුලේ මේ වගේ දෙගුණයක් තියෙන උනද කියලා ළමයි හිතයි. ඒකට සංකල්පයක් ඉදිරිපත් කරලා දෙනවා රසායන විද්‍යාවේ ස්ටොයිකියෝ මිතිය කියලා. ස්ටොයිකියෝ මිතිය කියන කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාන්ද්‍රණය කියන පාඩමයටදී ඉදිරි වීඩියෝකින් ඔබ සම්බන්ධ වෙනවා. සාන්ද්‍රණය සහ ස්ටොයිකියෝ මිතික ගැටලු සම්බන්ධයෙන් ගණනය කිරීම සිදු කරන අවස්ථාවේදී එතකොට මේ පිළිබඳ පූර්ණ විග්‍රහයක් ඔබට ලබා ගන්න පුළුවන්. අපි සරලව දැන් දැනගමු මොකක් හරි සංයෝගයක් හැදිලා තියෙන්නේ පරමාණු දෙකකින් හෝ කීපයක් එකතු වෙලා නම් එයා විඝටනය ලිව්වට පස්සේ එයාගේ අදාළ පරමාණු සංඛ්‍යාවට සමාන ගණනක් මේ ප්‍රධාන සංයෝගයට අනුපාතයක් විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් මෙහිදී NaOH මවුල එකක් ඇතුලේ Na ධන මවුල එකකුත් තියෙන OH ශ්‍රේණි මවුල එකකුත් තියෙනවා. ඒ විදිහට අපිට ලබා ගන්න පුළුවනි NaOH මවුල 0.01ක් ඇතුලේ Na ධන මවුල 0.01ක් තියෙනවා, OH ශ්‍රේණි මවුල 0.01ක් තියෙනවා. එහෙනම් අපේ නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුරයි. මෙන්න මේ ආකාරයට තමයි සරලවම ස්කන්ධය සහ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය භාවිත කරලා රසායන විද්‍යාවේදී මවුලය කියන සංකල්පය ඔස්සේ මවුල ගණන් විසඳන්නේ. රසායන විද්‍යාවේ ගොඩක් තැන්වල මවුල සුළු කිරීම තියෙනවා. එතකොට මේ වගේ සරල උදාහරණයක් භාවිත කරලා ඔයාලට පුළුවනි මවුලය හොයන්න කොහොමද කියන එක ප්‍රැක්ටිස් කරන්න. බහුවර්ණ ප්‍රශ්න පත්‍රවල ඕනතරම් මේ වගේ බහුවර්ණ තියෙනවා. තව තවත් මේ වගේ බහුවර්ණ වලට යොමු වෙලා
ප්‍රැක්ටිස් කරලා මවුලේ පිළිබඳ හසල දැනුමක් ඔබට ලබා ගන්න පුළුවනි. ඊළඟට අපි කතා කරමු තවත් මවුලේ ගන්නේ කිරීමක් සම්බන්ධව. අපි මෙතනදී කතා කරේ ඍජුවම ස්කන්ධය ලබා දීලා ඍජුවම සාපේක්ෂ පරමාණු ස්කන්ධය නැත්තම් මවුලික ස්කන්ධය ලබා දීලා අපි කොහොමද මවුල ගන්න හොයන්නේ කියන එක සම්බන්ධව. අපි යමු ඝනත්වය සම්බන්ධ කරලා මේ වගේ ගණන් හදන්නේ කොහොමද කියලා කතා කරන්න. ඊළඟ උදාහරණයක් අපි කතා කරන්නේ ඝනත්වය සම්බන්ධ කරලා මවුල ගණන් විසඳන ආකාරය. උදාහරණයක් විදිහට ජලය. ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරට ග්‍රෑම් 1යි. ආන්නේ ලීටර් 1ක් ඇද්දි ජලයේ මවුල ගණන. මොකක්ද මේ ඝනත්වයෙන් අපිට කියන්නේ? ඝනත්වය කියන සංකල්පය මොකක්ද කියන එක ඉස්සෙල්ලා අවබෝධ කරගමු. පරිමාව ඝන සෙන්ටිමීටර 1ක්. පරිමාව ඝන සෙන්ටිමීටර 1ක් ගත්තොත් මෙන්න මේ ඝන සෙන්ටිමීටර 1 ඇතුලේ ජලය තියෙනවා ග්‍රෑම් 1ක්. මේක තමයි මෙහි අරමුණ. අනිත් පැත්තට කිව්වොත් ග්‍රෑම් 1ක ස්කන්ධයක් තියෙන්නේ ජලයේ පරිමාව ඝන සෙන්ටිමීටර 1ක් ගත්තොත්. හරි, කොහොමද මේ ගාන විසඳන්නේ? ජලය ඝන සෙන්ටිමීටර 1ක ස්කන්ධය. ජලය ඝන සෙන්ටිමීටර 1ක ස්කන්ධය තමයි ග්‍රෑම් 1ක් වෙන්නේ. එහෙනම් ජලය ඝන සෙන්ටිමීටර 1000ක ස්කන්ධයක උපමනද? 1000ක ස්කන්ධය එහෙනම් ග්‍රෑම් 1000යි. හරි, සරලයි. එහෙනම් අපිට ගන්න අපි දන්නවා දැන් ස්කන්ධය මොකක්ද කියලා. එහෙනම් ස්කන්ධය තමයි ග්‍රෑම් 1000. එයි මේ ග්‍රෑම් අපි ඝන සෙන්ටිමීටර 1000කට ගන්නේ. අපේ ගාණේ අහන්නේ මවුල එකක ස්කන්ධය. සෝරි, 1 ලීටරයක ස්කන්ධය තමයි අහන්නේ. 1 ලීටරයක ස්කන්ධය අහද්දි අපිට දෙනවා සරල සම්බන්ධතාවයක්. ඝන සෙන්ටිමීටර 1000ක් කියන්නේ මිලිලීටර 1000ක්. පරිමාවේ සම්බන්ධතාවයක්. එතකොට මෙන්න මේ ඝන සෙන්ටිමීටර 1000ක් කියන්නේ මිලිලීටර 1000ක් නම් එයා ලීටර 1යි. එහෙනම් ලීටර 1ක අඩංගු මවුල ගාණ තමයි හොයන්නේ. එහෙනම් මේ ලීටර 1ක අඩංගු ස්කන්ධය තමයි මේ තියෙන්නේ ග්‍රෑම් 1000ක් කියලා. හරි, අපි දන්නවා දැන් ග්‍රෑම් 1000 තමයි මෙයාගේ ස්කන්ධය. එහෙනම් මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හරි සරලයි. ජලයේ H2O තමයි හයිඩ්‍රජන් වලින් 2යි, ඔක්සිජන් වලින් 16යි. එහෙනම් අපිට හම් වෙනවා 18යි කියලා. 18ක් කියලා ගත්තොත් සාපේක්ෂ පරමාණු ස්කන්ධය, සාපේක්ෂ අණු ස්කන්ධය ග්‍රෑම් මවුලයට කියලා ගත්තොත් එම් අපිට එනවා මෙයාගේ අණුක ස්කන්ධය. එහෙනම් සමීකරණය තමයි සිම්පල් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m. මේ කියන්නේ මවුල ගන්න සමානයි ස්කන්ධය බෙදීම අණුක ස්කන්ධය. එහෙනම් ස්කන්ධය 1000යි, අණුක ස්කන්ධය 18යි ග්‍රෑම් මවුලයට. අපිට උත්තරයක් විදිහට එනවා 55.5යි 6යි මවුල කියලා. මෙන්න මේ ආකාරයෙන් තමයි ඉතා සරලවම ඝනත්වය සම්බන්ධ කරලා තියෙද්දි මේ වගේ මවුල සංඛ්‍යාව හොයාගන්නේ. හරිම සරලයි. ඝනත්වය භාවිතා කරලා අදාළ පරිමාවට අදාළ ස්කන්ධය හොයාගන්න ඕන. ඊට පස්සේ අපි දන්න සරල සමීකරණ භාවිතා කරලා හොයාගන්න පුළුවනි. n සමාන සිම්පල් m බෙදීම කැපිටල් m භාවිතා කරලා හොයාගන්න පුළුවනි මවුල ගණන මොකක්ද කියලා. එතකොට මේක මතක තියාගන්න පුළුවන් නම් මතක තියාගන්න පුළුවන් නාගයක්. හැම වෙලේම ඝනත්වය 1000ක් වන ජලයේ ප්‍රමාණයක් ගත්තොත් එයාගේ මවුල තියෙන්නේ 55.5යි. මේක නියතයක්. එක අදාළ උෂ්ණත්වයේදී ඝනත්වය නියතයක් නම් ඝනත්වය 1000ක් නම් එයාගේ අනිවාර්යෙන්ම මවුල මෙච්චර ගණක් තියෙන්න ඕනේ. මේක සම්මතයක්. හරිද? අපි එතකොට අද කතා කරේ මූලිකවම මවුලය කියන සංකල්පය සම්බන්ධව. මවුලය කියන සංකල්පය සම්බන්ධව කතා කරේ. නැවතත් මතක් කරොත් මවුලය කියලා කියන්නේ ඕනෑම පදාර්ථ ප්‍රමාණයකින් අවගාඩ්‍රෝ අංකයට සමාන පරමාණු ප්‍රමාණයක් ගත්තොත් එහි මවුලයක් අඩංගු වෙනවා. එහි අගේ තමයි 0.2 2 10 23ක්. ඊට පස්සේ මේ මවුලේ ආශ්‍රයේ සරල ගණිතයේ ගැටලු විසඳන ආකාරය තමයි කතා කරේ. අපි ඊළඟ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාන්ද්‍රණය, ස්ටොයිකියෝමෙට්‍රිය සම්බන්ධ ගණනය කිරීම සහ සිද්ධාන්ත. මෙතෙක් මවුලේ සහ මීට ඉහත වීඩියෝ සමඟ සම්බන්ධ වූ ඔබ සියලු දෙනාටම ආයුබෝවන්, තෙරුවන් සරණයි.